නොදකපු දේවල් නොදන්න දේවල් දකින්න දැනගන්න එන්න මාත් එක්ක පියාඹන්න මේ Fly with Kal. අද අපි පියාඹන්න හදන්නේ සමනලුන්ගේ ලෝකෙට. සමනලයා කියන්නේ අපි හැමෝම ආස කරන සතෙක්. ඒ ඔවුන්ගේ තියෙන විචිත්‍රවත් බව නිසා විවිධ වර්ණ විවිධ මෝස්තර බොහෝමයක් දැක ගන්න පුළුවන්. සමනලයයි සලබයයි කියන්නේ එක වර්ගයක්ද? මේ දෙගොල්ලම ලෙපිඩොප්ටරා කියන කෘමිපවුලට අයත් වුණත් සලබයා කියන්නේ වෙනස් වූ ජීවියෙක් සමනලයාට වඩා. සලබයා බොහෝ වෙලාවට වර්ණින් අඳුරේ. ඒ වගේම මෙයාල නිසාචරයි. මේ වගේ වෙනස්කම් ගණනාවක් සමනලයයි සලබයයි අතර දැක ගන්න ලැබෙනවා. සමනලුන්ගේ වගේම සලබයන් අතරත් විවිධ වර්ග බොහෝමයක් ඉන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලොව විශාලතම සලබයෙක් ගැන. ඒ තමයි ඇටකල්ස් ඇට්ලස් කියන සලබයා. මෙයාට මේ ඇට්ලස් කියන නම ලැබිලා තියෙන්නේ එයාගේ විශාලත්වය නිසා. ඇට්ලස් සලබයා ආසියාවේ වනාන්තරවලට ආවේනික ජීවියෙක්. පියාපත්තල දිග අඟල් 12කට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් අල්ලකට වඩා විශාලත්වයෙන් වැඩි. මෙයාලගේ විශාලත්වයත් එක්කම මෙයාලගේ පියාපත්තල ස්වභාවයත් විශේෂයි. මොකද මේ ඔබ දකින විදියට පියාපත් හකුළුවා සිටින සලබේ බැලූ බැලමටම පෙනෙන්නේ සර්පෙකගේ හිසක් වගේ හැඩයක් ඇති සේයාවක්. මේක ඇත්තටම අපි වනාන්තරයේදී දැක්කොත් එක පාරට හිතට තිගැස්මක් ඇති වෙන තරම් ත්‍රිමාණයි. මේ නිසා මෙයාලට සර්ප හිස සලබයා කියලත් කියනවා. මේ සර්ප හිස වගේ පෙනුම විතරක් නෙමෙයි ඇත්තටම මෙයාලට තර්ජනයක් ඇති වුණොත් මේ පියාපත් සර්ප හිස අනුගමනය කරමින් විලෝපිකයන්ව පන්වා දමන්නටත් මෙයාලා කටයුතු කරනවා. ඒ වුණාට මෙයාලගෙන් කිසිම කරදරයක් හානියක් කිසිම කෙනෙක්ට නෑ. ඒ නිසාවෙන් ඉන්දියාවේ මේ සලබයන් සේද සඳහා වගා කරන අවස්ථාත් අපිට දැක ගන්නට ලැබෙනවා. ෆගාරා නමින් හඳුන්වන මෙම දුමුරු පැහැති ලොම්වැනි සේද වැඩි කල් පැවැත්මක් ඇති බව පේනවා. සාමාන්‍ය සිල්ක් සලබයාගේ සේද තන්දු හා සසඳනකොට මේවා 80%කට වඩා වැඩි ඝනත්වයකින් යුක්තයි. මේ සලබයන් කොතරම් විචිත්‍ර වුණත් විශාල වුණත් මේ කටිය ජීවත් වෙන්න නම් යල පියාපත් විහිදුවාට පස්සේ සතියක් දෙකක් විතරයි. මේ වගේ විශේෂ බොහෝමයක් සලබයන් අතර ඉන්නවා. මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම් රාත්‍රී කාලයේදී අපේ නිවස් වලට ආලෝකය හොයාගෙන එන විශාලත්වෙන් වර්ණෙන් මෝස්තරෙන් විවිධ වූ සලබයන් ගණනාවක් දැක ගන්නට ලැබෙනවා. සෝබාදහම අපිට දීලා තියෙන සුන්දරත්වය විවිධත්වය කතරම් අපූර්වද. Fly with Kal channel එකත් එක්ක එකතු වුණ ඔයාට ගොඩක් ස්තුතියි. අදත් දැනුමට යම්කිසි දෙයක් මම එකතු කළා කියලා හිතනවා. ඉතින් ආයෙ හම්බ වෙනකම් ඔයාට සුබ දවසක්.